දිව්‍යලෝකයට යන කෙටිම පාරදි හමුවෙමු කියලා. දැක්කම ගොඩක් සතුටුයි. ගොඩක් අය දන්නවා ඇති මෙතන මේ මරදාන පරණ පොත්වල කියලා. ඉතින් අපි බලමු මොනවද වෙන පොත් කියලා. කොහොම නම් දැනගන්න ලැබිච්ච විදිහට පරණ පොත් ගොඩක් තියෙනවා. අලුත් පොතුත් තියෙනවා. සිංහල ඉංග්‍රීසි වෙනසක් නැහැ තියෙනවා. ඉතින් ආරාධනා කරන අම්මත් එක්ක යමු අපි වටේ මොනවද තියෙන කියලා බලන්න. පොත් කියවන අපිට පොන්චීඩ ගොඩක් කටුනා. ඉතින් මරදාන කරන පොත්කදයට ආවට පස්සේ මට දැනුනේ මේ මිනිස්සු මේ පොත්වලට කොච්චර ආදරෙයිද, කොච්චර වටිනාකමක් දීලා තියෙනවද. හැමතිස්සම පිරිසිදු කරනවා, දුමිරි වදින් දෙන්නේ. එතකොට පොත් දුවන්නකොට අනිවාර්යෙන්ම අහන මොන වගේ පොතක්ද ඔයාට ඕනේ. එහෙම අහන්නේ අනිත් පොත් පරිස්සම් කරගෙන අවශ්‍ය කරන පොතම ලබා දෙනවා කියන්නේ. මේ පොත තුන්වෙනි මුද්‍රණේ 1998 චිත්‍ර පරයන්. පිටතට පරණ පොත් තියෙනවා. එතකොට මේක 29 වෙනි මුද්‍රණේ 2019 තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. එතකොට මේ වගේ අලුත් පොත මේ තැනට ආවහම තියෙනවා. එනිසා දැන් මේ පරණ පොත් කඩේදී කොහොමද ආරම්භ වුණේ? අපි ඒ ගැන දැනගමු. මෙතන ආරම්භ වුණේ 1976 වර්ෂේ. ඕ ඒකම වගේ තමයි, ඒකම තව එකක් දෙකක් වගේ ආවා. ඊට පස්සේ තමයි ඉතුරු ඒවා එකතු වුණේ. එතකොට දැන් ඒ කාලෙන්නම් මේ වෙනකම් මේක පවත්වාගෙන යන්න ඕනා කියලා රහස්. ඊටම සුළුවතෙන් තමයි මුලින් ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තම මරදාන දුම්රියපළ ඉදිරිපිට තමයි තා පේමන්ට් එකේ විදිහට සාමාන්‍යයෙන් පොඩියට අර පටන් අරන් තියෙන්නේ. අර WMP ප්‍රේමදාස් කියන මුදලාලි මහත්මයා ඊපස්සේ එයා එතන පටන් ගත්තට පස්සේ තමයි ඊට පස්සේ 1976 නොබද සමුළුව ලංකාවේ පවත්වන වෙලාවට නගර අලංකරණය කරන අවස්ථාවේ තමයි එතන මේ අර පාරබල් පිරිසිදු කරනේ වෙනද එතන කැටයි කියලා තමයි මේ පැත්තට මේක යොමු කරලා තියෙන්නේ. නගරය අලංකාර කරන අවස්ථාවේදී ඊට පස්සේ ඇත්තෙම මෙතන මෙතෙන්ට මේ විදිහට නෙමෙයි නිකන් ඈලි කඩ තමයි මුලින් ආවේ. ඊට පස්සේ තමයි මේ විදිහට හැදුනේ. මේ වගේ තමයි ආරම්භ වුණේ. මෙතනින් සෑහෙන සේවයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොඩක් අයට හොයාගන්න බැරි අමාරු පොත් එහෙම මේ පිළිබඳ මෙහෙම හොයා ගන්නවා. ඊට අමතරව මෙහි දැන් සාමාන්‍යයෙන් පරණ පොත් තියෙන ඒවා දැන් අලුත් මිලට වඩා ඇත්තෙම අඩුයි. එහෙම සහනයකුත් තියෙනවා. ඊට අමතරව තව නව කතා එහෙම මෙහි කියවලා බැහැර දීමේ අංශයකුත් තියෙනවා. බලලා ගේන්න ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ගොඩක් පිටසක් දැන් අවුරුදු 50 පුරාම ලැබී සිටින පවුල් සමහර අයගේ ඒ දෙමව්පියෝ නැති වෙලා ඒ දරුවෝ පවා දැන් එනවා දරුවෝ දරුවන්ගේ දරුවෝ එහෙම પરම්පරාගතව එන පිරිස් ඉන්නවා ඇත්තෙන් මිස්තර ඉන්න මෙහෙම. එතකොට දැන් අර කිව්වනේ මේ පොත් අරගෙන ගිහලා කියවලා ගෙනත් දෙන්න පුළුවන්. කොච්චර කාලයක් දෙනවද ඒක? මේකටදී එක අවශ්‍ය කාලය සාමාන්‍ය මාසයක් විතර කොහොමද දෙනවා. ඉතින් ඊට වැඩි අවශ්‍ය කාලයක් ඉල්ලුවොත් ඒක කතා කරලා කරගන්න පුළුවන්. ඔය අපි යම්කිසි මුදලක් තියා ගන්නවා පොතේ වටිනාකමට. සාමාන්‍යයෙන් ඉතින් ඒකට කියවලා ගියන්නේ මාස දෙක කාලෙට රුපියල් 100ක් වගේ මුදලක් වගේ අය සේවයක් කරනවා. හරි. එතකොට දැන් මෙතන තියෙන පරණ පොත්වලින් ඉඳන් අලුත් පොත්වලට සාමාන්‍යයෙන් ඉන කෙනෙකුට මේ ගන්න පුළුවන් ගාන රුපියල් 100 කියලා මම දැක්ක ගහන තැන ඊට අමතරව කොයි වගේ ගණන්වලද තියෙන්නේ? ඔව්, 100, 200, 300, 500, 1000 ඒ වගේ මිලට යනකම් තියෙනවා. දැන් ඔය සමහර පොත් ඉතින් ගොඩක් කඩේ 10, 15, 1000 වෙන ඒවා. ඉතින් ඒ සාමාන්‍ය ගොඩක් ඔය ජාත්‍යන්තර පාසල් වල පාවිච්චි කරන පොත් එහෙම ඒවා එහෙම පාවිච්චි කරන ලදේවා ඒ මිලෙන් අඩකට වගේ එහෙම ගන්න පුළුවන්. හරි. දැන් අන්තිමට මම අහන්න කැමති පොත් කියවන අය දැන් මෙතන පොත් අරගෙන යනවනේ. ඔව්. පොත්වලට ආදරය කරන කෙනෙක් විදිහට අපි කොහොමද පොත් පරිස්සම් කරන්නේ, පොත් තියෙන මේ වගේ තැන් පරිස්සම් කරන්නේ?
කියන්නේ ඉතින් ඒ පොත් කියවනා ඉතින් ඇත්තෙන් පොත් වලට ආදරේ පොත් පරිසම් කරනවා. ඉතින් අර සමහර එහෙම නොවලා ඉතින් බොහොම අල්පයි ඇත්තෙන් පොතට පොත් කියවනා ඇත්තෙන් පොත් වලට ආදරේ. ඉතින් අපි කියන්නේ ඉතින් සමහර අයගේ එහෙම පොත් එහෙම තියෙනවා නම් එහෙම අපිට ගෙනත් දෙන්න ඒවා. ඒකවල තවත් කෙනෙක් ගතට යනවනේ. එහෙම වැඩිපුර සමහර අය තියෙනවා ගෙවල් වල තිබිලා විනාශ වෙලා යනවා. ඒ කියපු කෙනා එක්ක ජීවිතුන් අතර නැති වුණාම ඊළඟට ඉතින් ඒ වගේ යෝකාලා විත්තිමිලා විනාශ වෙලා යනවා. ඉතින් එහෙම වෙන්න නොදී Tamanthත් ඒක ප්‍රයෝජනයක් ගන්න නැත්තම් මේ වගේ තැනකට ගිහලා එතකොට ඒක උනේ අමුතු මුදලක් ලබා ගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඒ පොත ඊළඟට අතට යනවා. ඒකෙන් දැන් සාමාන්‍යයෙන් දැන් සමහර විට ගෙදරක තියෙන්න පුළුවන් කොහෙවත් දැන් කඩේක විකුණන්න නැති පොත. එතකොට ඒක මෙහෙට ආවහම එතකොට තව කෙනෙක් ගත්තට ඒක යනවානේ. ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් නිකන් අහක යනවා නම් සමහර විට කලෙක්ෂන් විදිහට තියාගන්න ඒවා නෙමෙයි. එහෙම දැන් සමහර ඇත්තෙම කලෙක්ට් කරපු අය නැති වුණාට පස්සේ ඒවා හැම අහක දිලාපත් වෙනවා. ගෙවල් වල. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මෙහෙ වගේ අපිට ගෙනන් දුන්නොත් ඉතින් අපි මුදලක් දාලා බා ගන්නත් පුළුවන්. තවත් කෙනෙක් ගත්තට ඒ පොත යනවා. දැන් මම මෙතෙන්ට ආවට පස්සේ දැක්ක සිංහල පොතුත් තියෙනවා ඉංග්‍රීසි පොතුත් තියෙනවා. එතකොට මේ දෙකම කලව මේ තියෙනවද? ඔව් ඇත්තෙම ඔව් ඇත්තෙම වැඩි වශයෙන් තියෙන ඉංග්‍රීසි පොත්. ඉංග්‍රීසි පොත් තමයි ටිකක් වැඩිපුර මේ ප්‍රසිද්ධක් තියෙන්නේ. ඒනවා සිංහල පොතුත් තියෙනවා. සිංහල පරණ අලුත් දෙකම තියෙනවා. එතකොට මේ කවුරු හරි හොයාගෙන ආවොත් පළවෙනි මුද්‍රණය ගන්න පුළුවන්ද කියලා ඒක ටිකක් හොයලා බලන්න වෙනවා නේද? මෙහෙමයි. සමහර පොත්වල තියෙනවා. හැම පොතේම තියෙනවා කියන්න බෑ. ඒක ටිකක් දුර්ලභයි. දැනටත් සමහර පොත්වල පළවෙනි මුද්‍රණ තියෙනවා. එහෙම හොයාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි පොත්ගුල්ලිගේ අද දවසේ ගෙවුනේ. මම ආවේ මරදාන පරණ පොත්කඩ පෙරියට පොතකට ගත්තා. ඒ දේ විඳා ආරාධනා කරනවා ඔයාලටත් එන්න මේ දේ විඳින්න පොත් ගන්න කියවන්න පරිස්සම් කරන්න. දහසේ කියවන්න. අපේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න පොත්ගුල්ලි.